හයි බුවන් පුතේ, හරි ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? හරි පුතේ, අද මං ආවේ බුද්දිසම් පාඩම අරගෙන. හරි, අද මම කතාවක් කියලා දෙන්න තමයි යන්නේ. මේ කතාවේ නම පුතේ බෝසත් ගිරව. ඇයි මේ බෝසත් ගිරව කියන්නේ කියලා අපි බලමුද? හරි පුතේ, එහෙනම් ඔන්න ඈත අතීතයේ ලස්සන වෙල්යායක් තිබ්බා. හරිද? මේ වෙල්යායට ඉතින් එක එක ජාතියේ කුරුල්ලු ඇවිල්ලා වී කරල් කාලා යනවා. දවසක් ඔන්න ගිරව් රංචුවකුත් වී කාලා කුඹුරම පාළු කළා. හරිද? ඉතින් දැන් මේක මේ කුඹුරයිති ගොවි මාමා දැක්කා. දැන් ගොවි මාමට හරිම කේන්ති. එයා දැක්කා එක ගිරවෙක් වී කාලා යනවා මදිවට අරගෙනත් යනවා. දැන් ඉතින් මෙයාට හරි කේන්තිනේ. මෙයා කල්පනා කරා මොකද්ද මන් දැන් කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ දවසෙත් එයා හැංගිලා බලාගෙන හිටියා. ඒත් ඒ වගේම ඒ ගිරව කාලා තව වී කරා අරගෙනත් යනවා. ඉතින් දැන් ගොවි මාමා කල්පනා කරා හරියන්නේ නෑ, මම මේකට මොකක් හරි කරන්න ඕනේ. කනෝ මදිවට වී අරගෙනත් යනවා. ඊට පහුවෙන්ද ඔන්න ගොවි මාමා හැංගිලා ඉඳලා දැලක් එල්ලලා ඒ ගිරවව අල්ලගත්තා. අල්ලගෙන ඒ ගිරවගෙන් අහනවා, ගිරවෝ කනවා මදිවට ඇයි අරගෙනත් යන්නේ? ඊට පස්සේ මොකද්ද පුතේ මේ ගිරව කියන්නේ ඇත්තේ? ඔහො මොකද්ද කිව්වේ? මගේ අම්මයි තාත්තයි දෙන්නම වයසයි, ඒ ඇගේ ඇස් පේන්නේ නෑ කියලා කිව්වා. ඉතින් මේ කහලා ගොවි මාමට හරිම සතුටුයි. ඒ වගේම දුකකුත් හිතුණා නේද? ගොවි මාමා කිව්වා ඒක හොඳ වැඩක්, අද පටන් මේ කොටස ඒ දෙන්නට කියලා යාගේ කුඹුරේ එක පැත්තක් මේ ගිරවට වෙන් කරා යාගේ අම්මට තාත්තට ඇති වෙනකම් වී කරල් අරන් යන්න නේද? ඇයි පුතේ ගොවි මාමට සතුටු හිතුනේ? කතාව අහලා දුක හිතුණා, ඒ වගේම සතුටකුත් හිතුණා. ඇයි ඒ? මේ හරි හොඳ ගිරවෙක් නේද? ඇයි ඒ අම්මයි තාත්තයි වයසට ගිහාම සලකන්නේතු හිටියද ඒ ගිරවා? නෑ නේද? ගිහිල්ලා කෑම හොයාගෙන ගිහිල්ලා ඒ දෙන්නටත් අරගෙන යනවා. ඉතින් පුතේ අපිත් ලොකුනහම පුතාලා දන්නවද, පුතාලව හදන්න කොයිතරම් අම්මලා මහන්සි වෙනවද කියලා අම්මයි තාත්තයි දෙන්න නේද? පුතාලා කන්න බැහැකුවොත් ආයි අලුතෙන් කෑම හදලා උදේ අපි ඉස්කෝලේ ගිහින් දාලා ආයි අරගෙන ඇවිල්ලා නේද? ඒ වගේම තාත්තත් එහෙමනේ නේද? පුතාලා ඕනේ ඕනේ කියන එක අරන් දෙනවනේ නේද? ඉතින් පුතේ අපි ලොකු වෙලා හොඳට ඉගෙනගෙන ලොකු වෙලා හොඳ තැනකට ආවට පස්සේ අපේ අම්මවයි තාත්තවයි මතක් කරන්න හොඳද නැහැ නේද? ඒ අයව ලොකු වුණාට පස්සේ මහලු නිවාසයට ගිහින් දාන්න හොඳද නැහැ නේද? අපි ඒ අයව ලෙඩ වුණාම බෙහෙත් අරන් දීලා හොඳට රැක බලා ගන්න ඕනේ නේද? ලොකු වුණාට පස්සේ ඇයට නොසලකා හරින්න හොඳ නැහැ. බලන්න ඉතින් මේ ගිරව කොච්චර හොඳ ගිරවෙද්ද නේද? තමන්ගේ වයසක අම්මටයි තාත්තටයි සලකන හොඳ ගිරවේ. ඉතින් පුතේ අපි ඒ වගේ හොඳ ළමයි තමයි වෙන්න ඕනේ. අපි හොඳ බෞද්ධ ළමයිනේ නේද? අම්මා තාත්තා කියන දේ අහන්න ඕනේ. ඒ වයසට ගිහාම එයාට සලකන්න ඕනේ නේද පුතේ? හරි, ඉතින් පුතාලට කතාව මතකයි නේද? එහෙනම් පුතාලා මේ කතාව ඔයාලගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. හරිද? කවද හරි ලොකු වෙලා හොඳ තැනකට ආවත් කොහොම හිටියත් පුතාලව පොඩි කාලේ ඉඳන් හරිම අමාරුවෙන් දුක් විඳගෙන තමන්ව හදාගත්ත අම්මටයි තාත්තටයි සලකන්න ඕනේ නේද? නැත්තම් හොඳ බෞද්ධ දරුවෙක් කියන්නේ එහෙම දරුවෙක්ට නේද? හොඳ ගතිගුණ නැත්තම් වැඩක් තියෙනවද? කොච්චර ලොකු තැනකට ගියත් අපි නේද? හරි පුතේ, ඉතින් පුතාලා මේ කතාව අහලා මතක තියාගන්න. හරිද? ටීචර් කිව්වේ මොකද්ද කියලා. හරි, ඊළඟ දවසෙන් මං එන්නම් ලස්සන කතාවක් අරගෙන. පුතාලට උදසරණයි.